ඊලරංගියද? මේ මේ පෙරේදානේ ගෝයන් කපල ගොඩට ගත්තේ. ඉතින් මේ අග්ගස්ස දාණය පන්සලට පූජා කරලා එන්න කියලා ගියා. ආ ඒක හොඳයි ඒක හොඳයි. බණ්ඩ හැම හිටියේ නැද්ද පන්සලේ? පණිවිඩයක් ඇව්වා එන්නේ කියලා මට මේ ගමනක් ඇවා ගන්න තාම නැහනේ. බෙන්දට නම් මේ මේ දානශාලාවට එනවා මේ බඩු මුට්ටු අස් කරන්න. අද නම් මම දැක්කේ නැහැ. කොහෙ හරි ගිහිල්ලා දන්න. ආමිනේ. ආ. ආරංචිත් දන්න. මම මේ ආරංචි ලැබිච්ච ගමන් තමයි කෝපි කඩේ දුවගෙන ආවේ. මොකද්ද? අර කයිතා. කයිතා? කයිතා අර කෝපි කඩේ කඩලා අවුරුදු පහකට හිටි ඉසල්ලා මේ හිරේට ගියේ. ආන්න මිනිහා හිරෙන් පැල්ලා ගමට ඇවිල්ලා. මේ කපුනේ. ආ? උදේ පාන්දර බේගල් නොකිය ඉන්නවද? කයිතන් හිරේට ගියේ අවුරුදු 10කට. ආමිනේ. කතාව නම් හැබෑව. මටත් ආරංචි වුණානේ. ඒක කියන්න තමයි මම මේ පැත්තෙන් ආවේ. ඒ වුණාට මේ කයිතන් නිදහස් වෙලාවද පැනලාවද කියන එක නම් මම කියන්න දන්නේ නැහැ. මේ දවස්වල කයිතන් ඉන්නේ ගමේ. අපි කිව්වත් බොරු. හිරෙන් පැනලාවත් නිදහස් වෙලාවත් දෙකම එකයිනේ හාමිනේ. පාත් අවුරුදු 10කට හිරේ ගිය මිනිහා අවුරුදු 5 යන්නත් ඉස්සෙල්ලා කොහොමද ගමට ආවේ? ආමිනේ මිනිහා රට කපටියා. කවුරු හරි දේශපාලන අයියත් තියෙන කෙක් අල්ලලා මිනිහා නිදහස් වෙන්නේ නැති. ආමිනේ ආරංචියේ හැටියට මිනිහා හිරගේ ඇතුළතදී හොඳින් ඉඳලා තියෙන. කැරට්ටුව හොඳ නිසා හිරෙන් නිදහස් කරලා. හැබැයි ඔහෙ කියන ඔය දේශපාලන හයියක් මේ මිනිහට නැහැ. මොකටද ඔකයි කැරට්ටුවන? හැබැයි ඕක අපිත් එක්ක වෛර බැඳලා ඇති. වෛර බැඳලා ඇති නෙවෙයි හාමිනේ, වෛර බැඳලා. මිනිහා ඊයේ කඩමණ්ඩියේදී මහ බැරහැරුම් කතාවක් කියලා තියෙනවා. ඒ මොකද්ද? ගිය වතාවේ හිරේ ගියේ කූපි කඩේ කඩලා මේ වතාවේ කෝපි කඩේ ඔක්කොම මරලා දාලා එල්ලුංගස් ගිහිල්ලත් ආපහු එනවා කියලා. එල්ලුංගස් ගිහිල්ලා ආපහු එන්න? එහෙනම් ඉතින් මිනිහා භූතෙක් වෙන්න ඕන. ඒ මිනිහා රෝල් මාදිද? අපේ කඩේ විඳලා සියලු සේසත හොරු ගෙනිච්චා. ඒක අපි පොලිසියට කිව්වා. පොලිසිය හොරු අල්ලලා නඩු දැම්මා. නඩුකාර උන්නාන්සේ නඩු අහලා වැරද්දට දඬුවම් දුන්නා. ඉතින් කයිතන් හිරේ ගියා. ඒකට ඉතින් මම මොනව කරන්නද? කයිතන් කියලා තියෙනවා කයිතන් හිරේ ගියේ හාමිනේගේ සාක්කිය හින්දා කියලා. ඒක පුදුම කතාවක්නේ. අපේ කඩේ කඩලා බඩු හොරු ගෙනිච්චා කියලා මම පොලිසියට කිව්වා. පොලිසිය CID එකත් එක්ක හොරු හෙව්වා. හොරු වෙනකොට CID එකට කයිතන්ව අහු වුණා. ඒ ගමන කයිතන් පොලිසියට ගෙනහිලා ප්‍රශ්න ඇහැව්වා. කයිතන් පොලිසියට බොරු කියලා තියෙනවා. දෙකයිලු දුන්නේ පොලිසියෙන් කයිතන්ට. කියාගෙන ගියාලු ගිරව වගේ. කඩේ හොරකම් කරපු හැටි, කඩපු හැටි, බඩු විකුණපු හැටි, සල්ලි ගත්තු හැටි ඔක්කොම කිව්වලු. ඉතින් සාකි දිලා තියෙන මම කයිතමනි කියලා තියෙන්නේ. මිනිහට දැන් ඒවා මතක නෑ ආමිනේ. බලමු බලමු. මාත් ඔය ආතින් පාතින් වැටිච්ච ගෑණියෙක් නෙමෙයි. මටත් මිනිස්සු ඉන්නවා. මං අපේ හලාවත අයියට ලියුම් කරදහියක් යවනවා මට පොඩි කරදරයක් ටික දවසකට මෙහෙ ඇවිත් ඉන්න කියලා. ඒත් එක්ක ඔය කාටවත් සෙල්ලම් බෑ. ආමිනේ කරන දෙයක් කාටවත් මේ නොදෙනෙන්ට කරන්න ඕනේ. සිරිසෙන් ළමිය ඒ කියන්නේ මට වෙන්නේ නැති. මං මේවා ගමේ එක එකට කියයි කියලා. මේ සිරිසෙන් ළමිය කාපු පතේ පහරන ජාතිය මිනිහෙක් නෙමෙයි මම. මේ කෝපි කඩේ හාම්නේලා අපිට කොච්චර උදව් කරලා තියෙනවද? ඒ හින්දා කවදාකවත් කෝපි කඩේට විරුද්ධව අපි කතා කරන්නේ නැහැ. ඒක හොඳට හිතියාගනින්. නෑ නෑ කපුන් නැහැට කිව්වා නෙමෙයි. මම මේ කඩේට යන්නේ නැයට ওই කතාව කිව්වහම අපි ඉන්නේ බය වෙලා කියලා කයිතන්ට ආරංචි වුණත් හොඳ නෑ කියන එකයි ওই ළමයා කිව්වේ. මේ කපුන් නැහැ වල්ගේ පාගගෙන දඟලන්නේ.
මිනිහා ළඟ අර ඒ දවස්වල තිබිච්ච තුවක්කු බටේ තියෙනවද දන්නේ නේද? නෑ 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 ඒක නෑ. මිනිහා හිරේ ඉන්න කාලේ ඔය තුවක්කු බටේ මිනිහාගේ ගෑනේ කාන්ත හේන්කාරයුරු විකුණලා. ඒක මේ ඒ දවස්වල ගමේ ප්‍රචාරය වුණේ. ඒක හින්දා හාමිනේ කයිතන්ගේ තුවක්කු බටේට බය වෙන්න එපා. මේ අපි ඉන්නක නේද සිරිසෙන් ළමයා? මේ මම මේ පණිවිඩය කියලා යන්නේ ආවේ. මං ගොහින් එන්නවා. මං එන්නම්. හාමිනේ හාමිනේ ආරංචි ආරංචි කයිතන් ගන්නේ මේ සිරිසෙන් ළමයා දැන් ඇවිල්ලා කිව්වා ඔන්න පපුන් නැත් ඇවිල්ලා කියලා ගියා. එහෙනම් ආරංචි වෙලා. හැබැයි හාමිනේ කෝකඩටියක් පරිස්සමෙන් ඉන්න. මේ දාපාරණ ඔකත් තොලොංජි කළ තමයි නිකන් ඉන්නේ. හරියන්නේ නැහැ නැත්තා. අක් කරන්නම් කොහොඳ වැඩ. හාමිනේ පොඩ්ඩක් ඉවසීම කල්පනාවේ වැඩ කරන්නකෝ. හාමිනේ එහෙනම් මාත් ගිහින් එන්න. මොකෝ මට බුලත් කරවටුවට වතුර ටික දාන්න තියෙනවා. අනේ පුතේ කයිතන් ගැන නිකන් විපරමෙන් හිටහා. අනේද ඊයේනේ ඕකත් කියන්න දෙන්නද? අපිත් ඇහ ගහගෙන ඉන්නේ. කුරුමං එනම අයියා. ආ හොඳයි නම. බලමු බලමුකෝ කයිතන් මොකාද දෙන්නේ කියලා. අපිත් ඉන්නේ මේ ගමේනේ. හාමිනේ බලන්න එපා. මාත් මේ හැන්දකොරේ කඩේ පෙත්ත ඇවිල්ලා එන්න හාමිනේ. අනිනතනිය කොහොමද කියලා බලලා යන්න. නැන්දි කොහෙන්ද නැන්දි ওই දිග පිහියා? මේක දිග පිහියා නෙමෙයි මෝඩියේ කඩුව. කඩුව? නැන්ද යුද්ධෙටවත් යන්නද? අර කියමනක් තියෙනවනේ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා. කොස් කපන්න නම් හොඳයි නේද නැන්දි? මම මේ කඩුවක් දැක්කමයි. නංගි ඉස්සර කාල රජවරු යුද්ධ කළ තියෙන කඩුව වලින් ওই දැන් කාලේ තමයි නවීන ආයුධ පාවිච්චි කරන්නේ. ඉතින් අකි නැන්ද මේ කඩුවත් අරගෙන යුද්ධටවත් යන්නද? යසා ඔබ මගේ මොකුත් කනවද? මේක මෙච්චර දවස් තිබුණේ දුමේ. දැන් මේක දුමේ තියලා හරියන්නේ නැහැ. මේක දැන් තියෙන්න ඕන මගේ අතේ. නැන්දේ නැන්ද කොහමද ඔය කඩුවත් අතේ තියාගෙන කඩේ වැඩ කරන්නේ? නැන්දේ නැන්දවක කොපුවක් දාලා ඉනේ එල්ලගෙන තියාගත්තරන් හරි. ගීතා කණ්ඩෙපාඹ මගෙන්. නැන්දේ මට පරක්කුණා ළමයින් ටික බලාගෙන ඇති. මේ ශිෂ්‍ය අතර තව දවස් කීයක් තියෙන්නේ? මේ පාඩම් මගේ ළමයින් ටික ඔක්කොම පාස් වෙයි. යන්න නැන්දේ. ආ පුතේ බුදු සරණයි. යනව නංගි. පරිසමි පුතේ. සිරා. ඔව්. කවුද මං ඔය කයිතන් කියන්නේ? මේ ගමම හොල්මන් වෙලා ඉන්නේ. මම නම් ඔය මිනිහ ඉන්න තැනක්වත් දන්නේ නැහැ. හයි බම්බට මතක නැද්ද? අපි කෙසල්කම් කපන්න යනවනේ. ඔව්. අර ඒ ගෙවල් පාස් කරගෙන යන්නේ. අර පොල්ලතු වලින් ගේ වටේ හවුරලා තියෙන්නේ. අර කොයි වෙලාවෙත් මුදුනේ ළමයි හතර පහ දෙනෙක් ඉන්නේ. හතර පහ දෙනෙක් නෙමෙයි බං. තැන් තැන් වල ළමයි හත් අට දෙනෙක් ඉන්නවා. මට නම් තේරෙන්නේ නැහැ බං ඔය කියන අන්දර දෙමළ. ඒ ළමයි හත් අට දෙනාට අම්මලා හතරක් පහක් විතර ඉන්නවා. සිරා එහෙනම් කයිතන් කියන්නේ මාර රජ වැඩකාරින්නේ බං. රජ වැඩකාරේ තමයි අන්තපුරේ ඉන්නේ. සිරා අපි රෑට රෑට යමු කෝපි කඩේ මුර කරන්න. මොකද අපේ ගමටම තියෙන කඩේ ඔච්චරයිනේ. අනිත් එක හාමිනේ බැන බැන හරි උඹලට අපිට ගමේ මිනිසුන්ට ණයට හරි බඩුව මුට්ටුව විකුණවන්නේ බා. නරකද ඔය කයිතන් කියපු කතාව පොලිස් පොතේ සටහන් කරොත්? අපි එහෙමනම් ග්‍රාමසේක මහත්තයත් එක්කත් කතා කරලා අපි හාමිනේට කියමු පොලිසියෙන් ටිකක් දාන්න කියලා. ඒක හොඳයි. ඒ වුණාට සෝමේ කයිතංග තර්ජනය නිකම්ම අහක දාන්න බෑ අපිට. හ්ම්.
අනේ සමාවෙන්න රාලා මට හොඳටම නිින්ද ගියානේ නැන්දරත් නිින්ද ගියාද මං එනකොට යසාලමයට හොඳටම නිින්ද ගිහින් හාමිනේටත් නිින්ද ගිහින් මං ඇවිල්ලා ටිකක් වෙලා බැලුවා බැරිම තැන තමයි රැල් බුරුල්ලරිය ටිකක් හයියේ අනේ සමාවෙන්න රාලාමේ මං හිතියේ කයිතන් අපිව මරන් ආවා කියලා ඒ මිනිහා එක එක දවසට එක එක තැන්වල කියනේම අපිට ආරංචි වෙනවා ඒ වගේන කල්පනා කර කර ඉන්නකොට වෙන්න ඇති මට නිින්ද යන්න ඇත්තේ මදයි මං බේරුනේ 99 තව පොඩ්ඩේ මාව දෙපළු වෙනවනේ රාලාමේ වාඩි වෙමුද නෑ ඕන්නෑ හාමිනේ දවස් දෙක තුනක්ම මාව හම්බ වෙන්න ගියා කියලා කිරි හොදා කිව්වා හැබැයි මොකක්ද දන්නේ නැහැ වුමනාවනේ අනේ රාලාම මට මේ විශාල ප්‍රශ්නයක්නේ මේක. දැන් කයිතන් හිරේ නිදහස් වෙලා ඇවිල්ලානේ. ඒ මිනිහා කියනවලු ඒ මිනිහා හිරේ ගිහින් මං හින්දා කියලා. ඉතින් ඒ මිනිහා කියනවලු අපේ ගෙදර පවුලම මරලා එල්ලුම් ගස් යනවා කියලා. කයිතන් හිරෙන් නිදහස් වෙලායි කියලා නම් මටත් ආරංචියි. හැබැයි ඉතින් ඔහොම කතාවක් නම් මට ආරංචුනේ නැහැ. දැන් මේකට මොකක්ද අපින් කරෙන්න ඕනේ? මට දැනුත් පාඩම්. අම්මලත් ඇවිල්ලා ඉන්නවා. මේ පුතාලගෙන යන්න. හෙටත් එන්න ඕනේ මේ වෙලාවටම. හරිකම් බුත්තරණයි. හරිසනයි හොඳට පාඩම් කරන් ඉන්න ඕනේ. හරි පුතේ. මේ ඔයත් හොඳට ෆ්ලූට් එක ප්‍රැක්ටිස් කරන් ඉන්න. යන්න පුතේ. පරිස්සම යන්න. බය ගුල්ලි බදාලු පරාණිට උච්චර බයයිද අම්මේ හම්මෝ ඉති කවුද අපේ ගෙදරට එන්න පාර කිව්වේ කවුද කියන්න ඕනද මට එන්න නැති ඉතින් අපිව මතක් වුණා නැන්දේ මේ බලන්නකො මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා මේ කියනවා පුංචි මස් සිනා ඇවිත් කියලා හරි මං කියන්න නැන්දේ මේ අපේ සරත් පුතානේ දෙයියනේ හරි සරණයි පුතේ මං ඒ පිළිවෙම හම්බ වුණාද ඔව් නැන්දේ ලියුම නම් හම්බුණා ඒත් තාත්තා මේ දවස්වල හරියට බිසි ඒ කියන්නේ හරියට වැඩ අපි අලුතෙන් බෝට්ටුවක් ගැද්දම්මනේ මූදට ඉතින් තාත්තා කිව්වා නැන්දට කියන්න කියලා එයාට එන්න විදිහක් නැහැ තරහ වෙන්න එපා කියලා. එයා ඉතින් මාව එව්වා. අනේ පුතා අපි කොච්චර එකද නේද? තාත්තා කිව්වා නැන්ද කියන ඕනින් වැඩක් කරලා දෙන්න කියලා. නාවට එයා බලා ගන්නවා කිව්වා. හොඳයි. දැන් පුතාට මහසිට ඇතිනේ. යන්ත ඒක බොන්න නේද? ඕ නැන්ද. මේ පාරේ බස් එක අල්ල ගන්න බැරුණානේ. ඉතින් පයිම් අයියා ටිකක් මහන්සි. අයියෝ ලැජ්ජ නැද්ද මන් දන්නේ.
කොල්ලෙක්ට හැතැම්ම දෙකක්ක පයින් එන්න බෑ. ලෙජ්ජා මේ බෑ. අනේ යන්න. හරි 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 යයි 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 යන්න. මේක දුක්. යා. අපාල. කවුද මේ කයිතන් කියන්නේ? කයිතන් කියන්නේ සුනිල් මහත්තයෝ මේ. දැන් අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා කෝපි කඩේ කඩලා මහා උළු ගෙදර ගිය එකෙක්. ආ හා හා මට යාන්තම් මතකයි. ඒ දවස්වල මම කොළඹ ඉන්න කාලේ සිද්ධිය වුණේ. ඔව් දැන් ඊයේ පෙරේද මේ ගමට ඇවිල්ලා හැමතැනම බිබි ඇවිද ඇවිද එක එකට ලෙඩ දාන එක තමයි එකගේ වැඩේ. ඉතින් මේ ගණන් ගත යුතු මිනිහෙක් නෙමෙයි ඔය කයිතන් කියන්නේ. මම යනවා සුනිල් මහත්තයා කඩේට යනවා මම. එන්නම් ඈ. නන්දේ මට බීඩි විටයක් දෙන්නකෝ. අනේ පුතේ පොඩි ළමයින්ට බීඩි දෙන්නේ නැණි අපේ කඩේ. ගිහිල්ලා කියාපම් බීඩි බොන එක්කෙනාට ඇවිල්ලා ගෙනියන්න කියලා. අනේ නන්දේ අපේ තාත්තා හරි වසයි. බීඩි ගෙනිච්ච නැත්තම් මාව මරයි. කවුද උඹේ තාත්තා? මං ඔ මීට කලින් දැකලා නැහැ. අපේ තාත්තා? අපේ තාත්තා තමයි අර කයිතන් කියන්නේ. උඹද කයිතන්ගේ පුතා? ගිහිල්ලා කියාපන් බේ තාත්තට මේ කෝපි කඩේ හාමිනේ කිව්වා කියලා මේ කඩෙන් කිසි දෙයක් දෙන්නේ නැහැ කිව්වා කියාපන්. අනේ නන්දේ. අනේ නන්දේ. නෙප්පරයන් යන්න යන්න කිව්වහම ෂි මේ ඇස් දෙකත් එක්කලා මුකුත් කරනවානේ. ස්පීන අයියෝ මගේ අත කැඩුනා. අම්මෝ අතලි දෙනවා. අයි පුතේ මම කොල්ලට ගෙවන්නේ. එම්බා කොබලන්න කොබලන්න පුතේ. නෑ ඕන්නෑ. ඒකත් තාත්තගේම පුතේකනේ. මම කයිලංගේ පුතාරේම ගහන්න බෑ. පුතේ ඔමෙරම මං එනවා. යකෝ මගේ ගන්න. ගෝර චන්දි ගේනි. මට වරෙන් බෑ. ඔය ගන්නේ ගෑනේ ඈ ඇයි ඇයි දුවන්නේ ඈ මගේ කොල්ලන ගැහුවා බිම දාගෙන ගැහුවනේ නේද මම බලන්නේ ඉතියේ මාව ඉරේ යව්වා තාත්තවයි අපේ තාත්තවයි යාළු කරන්නේ. අනේ 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 මෝරසා දියන කයිතක්.